ජයලල් රෝහණ මහත්තයාට අර කසාද බඳින්න ගියාම ජ්‍යොතිෂවේදීන් කිව්වනේ ජීවිතේට මේ කසාදේ කරන්න එපා පහුවෙන්දට නොන මහත්තයා ගෙදරයි කියලා. එහෙම තත්ත්වයක් ඇති වුණාද? දැන් අපි ඔක්කොටම ඉස්සෙල්ලා ජයලල් රෝහණ මහත්තයාගේ ජීවිත කතාව අහන්න ඉස්සෙල්ලා අපි බලමු. දැන් ඉන්දිකත් එක්ක මම කල්පනා කරා අද දවසේ ජයලල් රෝහණ මහත්තයා කිව්වනේ මෙහෙම මෙහෙම විපත් වෙන්න තියෙනවා කිව්වා. නමුත් කිසි දෙයක් උන්නේ නැහැ. ඒකින් තමයි අපි වෙලාව බලලිමුද මෙතුමගේ. ඔව්. මේ ඇතරමයි මේ ඔබ ඔය කතාව කිව්ව නිසා මම ඊයේ එතුමාට කතා කරලා එතුමාගේ මේ කේන්ද්‍ර සරහනේ ඉල්ලගෙන බැලුවා. දැන් මේ කේන්ද්‍ර සරහනේ මයුරි ඔය නැකත් කරුවා කිව්වායයි කියන කිසිම දෙයක් ඇත්තරම මේ සටහන් වෙලා නැහැ. ඒ නිසා මේ කතාව ජ්‍යොතිර්විද්‍යාත්මක වෙන්න විදියක් නැහැ. ඒ නිසා මේ ඒ කතාව පැහැදිලි එක්ක වෙන මොකක් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම මෙතුමගේ කේන්ද්‍රයේ කිසිම ආකාරයක දික්කසාද යෝගයක් කණවෙන්දු යෝගයක් නැත්නම් විවාහයේ බිඳවැටෙන එහෙම යෝගයක් කිසිම දෙයක් සටහන් වෙලා නැහැ. මෙගා ටෙලි යෝගයක් නැහැ. මෙගා ටෙලි යෝගයක්වත් වෙලෙනව නැත. මෙතුමගේ කේන්ද්‍ර සරණ ඇත්තරම මේ ඇත්තර හොඳ පිහිටීම් කීපයක් තියෙන එකක් අටවෙනි tempat රවිබුද යෝගය. සහ ඊළඟට බුද්ධ සිකුරු පරිවර්තන යෝගයෙන් 7 සහ 8 අතර ඉදලා තියෙන නීචවංග රාජයෝගයක්. ඒකත් එක්ක මේ බුධාදිත්‍ය යෝගයේදීම සහ ගුරු දෙවැන්නේ සිට එම රවිබුද්ධ දෙනා දැකීම රසාමාන්‍ය බුද්ධිමහිමේ හිමකමක් ඇති කරන පිහිටීමක් බවට පත් වෙලා තියෙනවා මේ මයරි. මම මේ කේන්දරේ බලලා මෙතුමන මම ඊ පොඩි කතාවක් කිව්වා. මෙතුමා මේ කවදා ඉතුරු කරන කෙනෙකුත් නෙමෙයි. හැබැයි ජීවිත කාලෙම කිසි දවසක සල්ලි හිඟ වෙන කෙනෙකුත් නෙමෙයි. මොන හරි දෙයකට මේ මුදලක් ඕනේ කියලා උදේ හිතුවත් හවසෙදි කොහොම හරි හම්බ වෙනවා පාරේ පර්සයක් වෙන්න දෙවිලා හරි කියලා. එහෙමද ජයග්‍රහණ මත? ඒක හරියටම හරි. ඔබතුමී විශ්වාස කරන්න මගේ ආදරණීය දියණියට මම හිතුවා මගේ ජීවිත කාලය තුළ ඉඩම් කැල්ලක් ගන්න ඕන කියලා. පුදුම වැඩක් කියන්නේ. ඒ ඉතුරු කරපු ධනෙකුත් නැමේ. නෑ. දැන් මගේ ගිනුමේ එවකට තිබේ රුපියල් 3000 ගානයි. දැන් ඉඩමක් ගන්න කල්පනා කරන්නේ මේ අප්පච්චි. මගේ යුතුයකම යුතු කරන්න මගේ දුවට. කොහොම කල්පනා කර කර ඉන්නවා දැන් මම මගේ සම්ප්‍රදායික වැඳුම් බිඳුම් ටික කරලා විමිත පල්ලෙහාට බහිනකොට එයා ඉඩමේ අයිතිකාර මල්ලි එනවා. ජයලලයි මේ ඉඩම ගන්න ඕනද මං හැම කීයද කියලා. ඉතින් වකට තිබ්බ වටිනාකම අනුව 160,000. දැන් මේක කොහෙන්ද වෙන්නේ? එලීට බැස්ස දැන් මං වැඩට යන ගමන්නේ. ඒක ඔබ විශ්වාස කරන්න මගේ දුරකථනයට ඇමතුමක් ආවා ඔස්ට්‍රේලියාවෙන්. මේ එන්නකො මේ අවුරුදු සැමරුමට පොඩි උත්සවයක් තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ දේශන වැඩමුළු දෙක තුනකුත් අපි ලෑස්ති කළා සිඩ්නි නුවර කියලා. මම ආදරෙන් මතක් කරන්න ඕන එදා එනත ජයරත්න මහත්ය සභාපති හිටී. ඒ ඔක්කොම ආරාධනය කළා. මං ගියා. මම කිසි විමසීමක් නැතුව ගියේ. නමුත් ඒගොල්ලෝ මට ඊට පැලෙන් එවලා තිබුණා. ඔබට අපි මෙච්චර ගාන ඕස්ට්‍රේලියානු ඩොලර් දෙනවා. ඇත්ත කියන්නම් මයිරුනේ උනෝ කියලා හදන්නේ මේ කතන්දරේ. ඒ සල්ලිත් මට හම්බුණා. ඒක ශ්‍රී ලංකාවේදී මම පරිවර්තනය කරගත්ත රුපියල් වලට. සුනිල් අරුණ වීරසිරි මහත්තයා එතුමාගේ චිත්‍රපටිය හම්බුණා. මම ඒ චිත්‍රපටියේ රඟපෑවා. ඒකටත් එතුමා මට මුදල් දුන්නා. මුළු ඔක්කොම ටිකක් අරගෙන ගමන් ඊටම ගත්තා. දැන් ආයෙත් රුපියල් 3000යි. දැන් මට ද ප්‍රශ්නයක් තියෙනවා. ඒකට එහෙම වුණා කියමුකෝ. ඔබතුමාත් මම හිතන්නේ මේ ශ්‍රයෝගේ නාට්‍ය ආශ්‍රයනුත් යම් කිසි දෙකින් ජ්‍යොතිෂ දැනුමක් අදාරපු කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක් යම් මට්ටමකට. එතකොට දැන් ජ්‍යොතිෂ විද්‍යාත්මකද කියන කාරණය සම්බන්ධයෙන් ජයලල් රෝහණ මහත්තයා මොකද හිතන්නේ? පැහැදිලිවම මම දැනුත් ජ්‍යොතිෂය හදාරනවා. ඒ තමයි මේ ජෙරොන්ටොලොජි කියන මේ වෘද්ධත්ව කල්මනාකරණේ හැදෑරීමට මම පිවිසුණා. නාගලන්ද බෞද්ධ විශ්වවිද්‍යාලේ. එහෙදී ගුරුවරු උගන්වන ටිකෙන් මම හුඟක් මේක වෙස්සුවා. ජ්‍යොතිෂ විද්‍යාත්මක විතරක් නෙමෙයි ගණිතමයයි. එහෙනම් විද්‍යාත්මකවන්නේ අනිවාර්යෙන්ම. ඔව්, ජ්‍යොතිෂ කියන්නේ ගණිතමය. දැන් ඉන්දික තොටවත්ත මහත්තයා මේකට මේ කරුණු දක්වයි කියලා මම හිතනවා. මම වැරදි නම් ග්‍රහලෝ අපේ පෘථුවිය ඒ පෘථුවියේ අංශක 30 කොටස් වලට බෙදෙනවා.
දැන් රවි ශුක්‍ර බුද්ධ චන්ද්‍ර ශනි ගුරු කුජ රාහු කේතු වලට එකතු කරන තැන ඉඳන් අපි මේ කේන්දරේ වේලා පක්කඩේ මේ කොටු ගොඩක් කොටු 12කට හදලා තියෙන එහෙමයි. ඉතින් මේ මේවැ අංශක ගණනක් තියෙනවා. එතකොට මේ අංශක ගණන පණිනකොට අනිත් ග්‍රහයට මාරු වෙනවා එයාගේ ගෙදරට. එතකොට මං ඉපදෙන අවස්ථාවේ මට ඒක තවම වැහැදිලි කරගන්න බෑ ඇස්සරන වෙලාවේද කටහඬ ඇරෙන වෙලාවේද කියලා. ඒ අවස්ථාවේ මේ පෘථිවි ග්‍රහ මේ ග්‍රහ ලෝක ටික මේ චක්‍රාවාටේ පිහිටන තිබ්බ ආකාරය කොතනද තිබ්බේ කොයි අතටද හැරිලා තිබ්බේ ඒක ගණනය කරන්න පුළුවන් මේ ගණිත විද්‍යාවේ විතරයි අංශක ගණන කලා ගණන තිතිය මන්නේ මහා බලගත් ගණිතමය ක්‍රමයක් නේද එතකොට ඉන්දික තොටවත්තා ඔය අක්කු කියන්නේ බොරු කියලා මොකද මිනිස්සු කියන්නේ ඒ වෙලා තියෙන ප්‍රශ්නේ මයිරි මම අර ඔබට එදා පොතක දිනලා පෙන්නු ඉන්දියාව මෙඩිකල් ඇස්ට්‍රොලොජි ගැන රිසර්ච් කරනවා කියලා මේ ලෙඩ රෝග ගැන හඳුනාගන්න ලංකාවේ මේක මේ හොඳ මුදල් උපයන බිස්නස් එකක් වුණා මිස මේ વિશે පරිශන කරන මිනිස්සු නැති වුණා. මේ વિશે අලුත් સિદ્ધાંત හොයා යන මිනිස්සු නැතුණා. මම හිතන්නේ ජයලල් මහත්තයා දන්නවා ඉන්දියාව වගේ රටවල අතරත් මේ ගැන පරිශන කරනවා. අනිවාර්යයෙන්. ඉන්දියාව ඉතා ගැඹුරු මේ විද්‍යාත්මක ගවේෂණයක් මේ සම්බන්ධව අතරත් කරනවා. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපේ මේ વિશે මේ වැරදි කතාවල සත්‍යාගාරික උපශාන්ත සන්නස්කල මහත්තයා කිව්වා මේක සංස්කෘතික විෂයක් කියලා. මේක සංස්කෘතික විෂයක් නෙමෙයි මයිරි. කවුරු හරි මෝඩෙක් මේක සංස්කෘතික කණිතෝ මාත්‍යංශයට දාලා තියෙනවා. දැන් මයිරි මට ඔබ කියන්න භූගෝල විද්‍යාවයි තාරකා විද්‍යාවයි ගණිතයයි කියන විද්‍යාත්මක විෂයන් තුනේ සංකලණයෙන් හැදුණු ජ්‍යොතිෂය සංස්කෘතික විෂය කියලා කවුරු හරි කියනවා නම් ඒ මොනසේ මෝඩෙක් නිසා වෙන කවුද මයිරි? ඇත්තට විද්‍යාව හා තාක්ෂණ මාත්‍යංශයට දාලා යටෙන්න ඕන ජ්‍යොතිර්විද්‍යාව ඇස්ට්‍රොලොජි කියලානේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂෙ මේක කියන්නේ ලොජි කියන්නේ විද්‍යාවනේ. මේක කවුරු හරි මෝඩෙක් සංස්කෘතික කණිතෝ අමාත්‍යංශයට දාලා තිනවා. ඒ දෙමීමම සංස්කෘතික කණිතෝ අමාත්‍යංශ කියන්නේ අර කොහොඹ අයක්කංකාරිය රටයක උබ විද්‍යාවගේ මේ අපේ ජන කලාවන් අධ්‍යයනය කරන එකනේ. ඒකට මේ මහා ජාත්‍යන්තරවාදී විෂය දෙවිවෙන්ම ජ්‍යොතිෂයර කරපු මහා හානියක් තියෙනවා. දැන් උතන සමහර වෙලාවට මේ අපේ සංස්කෘතියත් එක්ක අපි හැමදේම ඉපදිච්ච වෙලේ ඉඳලා හදාහන බලන මිනිස්සු නිසා එතෙන්ට යනවා කියලා හිතුවක් දන්නේ. නමුත් ඒක තමයි එතනින් තමයි මේක මුදවන්නට අවශ්‍ය. දැන් ඒ එහෙම මිදී තිබුණා නම් ජයලල් මහත්තයා විශ්වවිද්‍යාල විද්‍යාර්ථී මීට වඩා මේ විෂය අධ්‍යයනය කරන්න ඉතිතුමා. ඉන්දියාවේ වෛද්‍යවරු මහාචාර්යවරු බටහිර රටවල මහාචාර්යවරු මේ විෂය අධ්‍යයනය කරනවා. මේ 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 විෂය සංස්කෘතියේ වියුක්ත කරලා විද්‍යාව පැත්තට ගන්න අවශ්‍යයි. දැන් ඔන්න මම පෞද්ගලිකව දන්නවා මේ මම දන්නා දැන් ඊය හඳහන බල මේක හොයාගත්තද කියලා. මම දන්නවා ජයලල් රෝහණ මහත්තයාගේ ජීවිතේ ඉතාම දුෂ්කර අවදීන් තිබ්බා. ඒක පෙන්නුවා දින්දික මේ හඳහන. ඔව් දැන් ඇත්තටම දැන් මේ මෙතුමගේ මම අර අහන්න ඕන වෙන ප්‍රශ්නයක් තියෙනවා. මෙතුමා ජීවත් වීම සම්බන්ධව මට ප්‍රශ්නයක් තියෙනවා. මෙතුමා ගත කරපු මේ දෙවෙනි ජන්මේ රාෂ්ට්‍රකයේ තුල අපි හොඳම දැන් මෙතුමගේ අනුතර අපි දන්නවනේ. තව මට ප්‍රශ්නයක් ඒ අනුතරෙන් මෙතුමා ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒ අනුතර පිළිබඳව කිසිම අවස්ථාවක ඔබතුමාට කලින් දැනගන්න හඳහන් මගින් හෝ දැනගන්න ලැබුණ නැද්ද? මේ අවස්ථාව මම ඇත්ත කියන්න මේ කාරිම මේ මං ගැන වැරදි හිතන්න තමයි ශ්‍රවණය කරන අපි ආදරණීය අසන්න පවා මේක කියලා තිබ්බනේ. එතකොට ඔබතුමා දැන හිටියේ නේ? මම ඒක ගණන් ගත්තේ නැහනේ. කොහොමද කියලා තිබුණේ? මේ කාලවකවානුවේදී මාරාන්තික අනතුරු. මාරාන්තික අනතුරු වෙයි කියලා ඒක කොයි විදිහට කියනවද හිතා ගන්න බෑ. ඔබතුමියත් එක්ක මම මේ ලක්ෂණ ගුවන් විදුලියේ කරපු සාකච්ඡාවක ඒ දවසේ මට තාම මතකයි මේ ගැහණු ළමෙක් මේ උඩා පැත්තේ දුම්රියකට මේ පීල්ල ගිහිල්ලා හැප්පුණා. මම ඒකට කිව්වම ඔබතුමිය මම දිහා උඩ බලාගෙන වගේ ඉන්නවා. හැබැයි මට ඔබතුමිය මුකුත් කිව්වේ නෑ. මාව බේරගත්තා කියලා මට හිතෙනවා. එහෙනම් ඔයත් කෝච් එකට හැප්පුණේ ටෙලිෆෝන් එක කනේ තියාගෙන ඉන්නේ කිව්වනම් එහෙම අනාතයි නම. නමුත් මේ මට උනේ ඒක තමයි හරියට වෙලාවයි.